හයි මං ගෑත්‍රි මං ඔන්න අද ඇවිල්ලා ඉන්නේ ඔබට ආසම කරන බියුටි ටිප් එකක් අරගෙන ඒ වගේම මගේ ප්‍රියතම බියුටි ටිප් එක ගැන කියන්න. ඒ තමයි අපේ නියාලංකාරණ ඒත් එක්කම කකුල් අත් කියන මේ දේවල් ඉතාමත් පිළිසදෝ තියාගන්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් එහෙමනම් අපි අහලා තියෙනවා මැනිකියුර් පෙඩිකියුර්ස් කියලා බොහොම වටිනා නම් දෙකක්. මේ නම් දෙකෙන් අපි වර්ග කරන්නේ බොහොම වටිනා ට්‍රීට්මන්ට්ස් දෙකක්. ඉතින් මැනිකියුර් කියන්නේ අපේ අත්වල තියෙන අතට කරන ට්‍රීට්මන්ට් එක. ඒත් එක්කම අපි පෙඩිකියුර් කියලා කියන්නේ මේ කකුල් වලට කරන ට්‍රීට්මන්ට්ස්. අපි අනිවාර්යයෙන්ම මේ අත්පය බොහොම පිරිසිදුව තියාගන්න ඕනේ. ඒවට ගොඩාක් සාතු කරන්න ඕනේ. අපි අත් කියන්නේ බොහෝ විට බොහෝ දේවල් කරන්න පාවිච්චි කරන දෙයක්. අපි ගෙදර ගත්තොත් අපි රෙදි පිරිදි සෝදන එකේ ඉඳලා කෑම බීම හදන එකේ ඉඳලා කෑම කන්නද මේ සියලු දේවල් වලට අපි අත් පාවිච්චි කරනවා. කකුල් දෙකත් එහෙමයි. අපි සාමාන්‍යයෙන් අපිට පිරිසිදු තැනක අපිරිසිදු තැනක මේ හැම තැනකම අපිට මේ කකුල් වලින් යන්න සිදු වෙනවා. සමහර වෙලාවට මේ කකුල් වලට මේ නියපොතු අතරට විවිධාකාර වූ ජර්ම්ස් යන්නත් තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා හැමදාම නින්දට යන්න ප්‍රථම කකුල් ඉතාමත් හොඳින් පිරිසිදු කරන්න ඕනි. කකුල් වලට ඉතාමත් හොඳ ක්‍රීම් වර්ගයක් සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න ඕනි. නිදහසේ කකුල් දෙක බොහොම පිරිසිදුව රාත්‍රී නින්දට යන්නට පෙර තියාගන්න ඕනි. ඒක තමයි අපි සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා කළ යුතු දේවල් වෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා පෙඩිකියුර් එකක් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම සතියකට වරක් හෝ මද රස්නෙ මතුරුකට අපිට බොඩි වොෂ් ටිකක් ලික්විඩ් සෝප්ස් ටිකක් දාලා ඒකට ඩෙටෝල් ටිකක් වගේ එකතු කරලා අපිට කකුල් දෙක දාගෙන ඉන්න පුළුවන් විනාඩි 5ක් 10ක් අතර කාලයක් පොඩ්ඩක් පෙඟෙන්න. ඒත් එක්කම ලොකු සනීපයක් අපිට කකුල් වලට දැනෙනවා. ඊට පස්සේ බ්‍රෂ් එකක් අරගන්න. අලුත් බ්‍රෂ් එකක් පාවිච්චි කරපු ඒවා ගන්න එපා. ඒක මතක් කරලා කියන්නේ මොකද හුඟ දෙනෙක් පාවිච්චි කරපු ටූත් බ්‍රෂ් පවා මේවට පාවිච්චි කරනවා. එහෙම කරන්න එපා. පෙඩිකියුර් සඳහා සුදුසු බ්‍රෂස් තියෙනවා. බ්‍රෂ් එකක් ගන්න. ඉතාමත් හොඳින් නියා ප්‍රදේශය, එතකොට විල්බ ප්‍රදේශය ඉතාමත් හොඳින් බ්‍රෂ් කරන්න. ඒ තියෙන කුණු දූවිලි සියල්ල ඉවත් කරලා දාන්න. ඊට පස්සේ නැවත පිරිසිදු වතුරෙන් ඔබේ කකුල් පිරිසිදු කරගන්න, සෝද ගන්න. පසුව අපි කකුල් වලට ඉතාමත් හොඳ සමට ගැලපෙන ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. මේක සතියකට වරක්වත් කරන්න පුළුවන් නම් හුඟක් වෙලාවට ඔබේ කකුලේ සම බොහොම සුන්දරව තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්ක මතක් කරන්න ඕන තවත් දෙයක් තියෙනවා. අපි හුඟක් වෙලාවට කාන්තාවන් අපේ නිය වර්ණ අපි ආලේප කරාට පස්සේ මේ දේවල් ඉවත් කරන්නේ නැහැ. හිමින් හිමින් ගැලවිලා ගැලවිලා යන්න දෙනවා. එහෙම කරන්න එපා. සතියකට වතාවක් අපේ නිය අලංකාර කරපු වර්ණ ඉවත් කළ නැවත වරක් අලුත් වර්ණ ආලේප කරන්න අමතක කරන්නත් එපා. ඒත් එක්කම ඉතින් අද දවසේදී මං හිතන්නේ ඔබට වටිනා බියුටි ටිප් එකක් ගෙනාවා කියලා. ඉතින් මේ වගේම වටිනා බියුටි ටිප් එකක් අරගෙන තවත් දවසක එනවා. එහෙමනම් සුබ දවසක්.